අපි ජීවත් වෙන මේ රටේ අපිට විශේෂ වැඩ කොටසක් තියෙනවා තෙරුන් වහන්සේලාගේ ධර්මය ආරක්ෂා කරන්න. ඒත් අපි මේ රටේ ඉන්න අනෙක් හැම ජනතාවම එක්ක ජීවත් වෙන්න ඕනේ. වෙනත් ආගමිකයන් එක්ක ජීවත් වෙන්න. වෙනත් ජාතීන් එක්ක දුටුගැමුණු රජුරෝ පණ්ඩුකාභය රජුරේ කාලේ ඉඳන් අපි කරගෙන ආවේ. අපි එතෙන්ට එකතු වෙලා වැඩ කරාම තමයි අපි ශ්‍රී ලාංකික වෙන්නේ. ලෝකේ අපි දිහා බලනවා නම් ඕනෑම ජනතාවක් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියලායි පෙන්වන්නේ. අපි දිහා බලලා තමයි ලෝකේ තීරණය කරන්නේ මේ ධර්මය පිළිගන්න පුළුවන්ද නැද්ද කියලා. මේ ධර්මය අද ජර්මනියේ තියෙනවා, ප්‍රංශේ තියෙනවා, ඇමරිකාවේ තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තියෙනවා, ඉංගලන්තේ තියෙනවා. ඒ ධර්මය අදහන අය ඒ රටවල බලන්නේ ලංකාවේ මොකද සිදුවෙන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම අපේ ධර්මය ආරක්ෂා කළා, අපේ ධර්මය දියුණු කරන ගමන් අනික් සියලු දෙනා එක්කම එකට ජීවත් වෙලා තමයි ශ්‍රී ලාංකික කියන්නේ. ඒ ජාතිකත්වයේ තමයි DSN එක මැතිතුමා ඉදිරිපත් කළේ. ඉංගලන්තෙත් ප්‍රමුඛත්වය දෙන්නේ ඉංගලන්තයේ සභාවට. වෙන එකකට නෙමෙයි. අපේ රටේ වාගේ නෙමෙයි. අපේ රටේ ඕනෙක් වෙන ජනාධිපති වෙන්න පුළුවන්. ඒ රටේ රැජින වෙන්න, රජුරෝ වෙන්න ඉංගලන්ත සභාවට අයිති වෙන්න ඕනේ. එයාගේ යුතුකමක් තියෙනවා මේක ආරක්ෂා කරන්න. නමුත් ඉංගලන්තේ ඉංග්‍රීසි මිනිස්සු සීමා වෙලා නැහැ. ඒ රටේම ඉන්නවා ස්කොට්ලන්තයේ ස්කොටිෂ් ජාතිකයන්, වේල්ස් රටේ ජාතිකයන්, අයර්ලන්තයේ ජාතිකයන් ඔක්කොම එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ. අන්න එහෙම තමයි එකට අර යන්නේ. අපිත් මේකෙන් හොඳ උදාහරණයක් අරගන්න ඕනේ. ශාසනය ආරක්ෂා කිරීම, මේ ශාසනය වර්ධනය කිරීම, ඒකට වුවමනා ආධාර උපකාර කිරීම අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අවශ්‍යතා පිළිබඳවද සොයා බැලුවා. දැරණිය කළ කොස්ගස්කන්ද මහාවිද්‍යාලයේ ඉදිකළ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයා සිසු අයිතියට පත් කළා. සියලු පහසුකම් වලින් සමන්විතව මෙම පාසල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. මේ සියල්ලම මේ රටේ ජනතාව වෙනුවෙන් කරන ආයෝජනයි. රටක් දියුණු කරන්න නම් ජනතාව වෙනුවෙන් ආයෝජනයක් කරන්න ඕනේ. එතනින් අය බලාපොරොත්තු වෙන්නේ අපේ රට දියුණු කරන්න ඕනේ දේශීය විදේශ ආයෝජනය අපිට ලැබෙයි කියලා. අපේ වැදගත්ම සම්පත තමයි අනාගත පරපුර. ඒ සඳහා අපි අනාගතයට මේ අය ලෑස්ති කරන්න තියෙනවා. අපි කම්පියුටර් යුගය නැත්තම් සයිබර් යුගය යනකම් යන්න තියෙනවා. මේ අවස්ථාවේ ආරම්භ කරේ ළඟම පාසල හොඳම පාසල. ඉස්සෙල්ලා ගොඩනැගිලි අපිට දෙන්න, විද්‍යා උපකරණ ලැබලා දෙන්න. දැන් ගුරුවරු අභිබන්ධවගෙන තියෙනවා. විධිමත් පුහුණුවක් ලැබුවේ ගුරුවරු ඉන්නේ. මංක විධිමත් පුහුණුවක් නැතුව ගුරුවරයෙක් තියන්න එපා කියලා. පළාත් සභාවට කියන්නේ ඔය නිකන් දේශපාලනට බඳව ගන්න නැතුව හොඳ පුහුණුවක් තියෙන අය නැත්තම් උපාධිධාරීන් නැත්තම් ඩිප්ලෝමාධාරීන්ව බඳව ගන්න කියලා. අවුරුදු 13ක් අධ්‍යාපනය අපි අනිවාර්ය කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන අයට විතරක් මේ පාසල් සීමා කරන්න බෑ. අපිට ඕනේ ඔබ සියලු දෙනාටම, ඔබේ දරුවන් සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලැබලා දෙන්න.